පින්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථා රත්නයක්. ගබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තිස්ස කියන මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය හේතු කොටගෙන භික්ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නයකට උත්තර ලබා දීමක් වශයෙන්. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ශාසනයේ පැවිදි වෙච්ච තිස්ස නම් භික්ෂූන් වහන්සේ නමක් සව් කෙලෙස නසල අති උතුම් අරහත්වය බුදුන් පත් කරගෙන හිටිය. තිස්ස රහතන් වහන්සේ එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට එක පුරුෂයෙක් ඇවිල්ලා උන්වහන්සේට ආරාධනාවක් කළා, ස්වාමීනි අපිට අනුකම්පා කරන සේක්වා අද අපේ ගෙදරින් දන් වළඳමු කියලා. ආරාධනාවට අනුව රහතන් වහන්සේත් ඒ ගෙදර වැඩියා. දහවල් දානය පිළියෙල කරලා පිළිගැන්නුවා, උන්වහන්සේ දානය වැළඳුවා, දායක පිරිසට අනුශාසනා කළා, උන්වහන්සේ වැඩම කළා. හැබැයි එදා මේ උපාසක මහත්තයා ආරාධනාවක් නැවත කළා, ස්වාමීනී අදින් පස්සේ වෙන කොහේවත් දුර බැහැර වඩින් නැතුව පිණ්ඩපාතයේ සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ගෙදරටම වැඩම කරන්න කියලා. ඒ ආරාධනාවත් පිළිගත්තා. දැන් ස්වාමීන් වහන්සේ හැමදාම මේ ගෙදරට පිණ්ඩපාති වඩිනවා. මේ පුද්ගලයා රජ්ජුරුවන්ට හම්බ වෙන මැණික් උපකරණ කෙනා. ඒ වගේම ප්‍රදේශයෙන් ලැබෙන මැණික් කපලා උපමට්ටම් කරන කෙනා. ඒ නිසා මැණික්කරු නමින් ඔහු හඳුන්වනවා. දැන් ස්වාමින් වහන්සේත් ඒ ගෙදරටම පිණ්ඩපාතේ වඩිනවා. පොඩි කාලයක් නෙමෙයි, 12 අවුරුද්ද. මැණික්කරුත් එක්ක කොළු පග නිසා හැමදාම එහි වඩිනවා. තිස්ස කියලා හාමුදුරුවරු ශාසනයේ ගොඩක් හිටියා. උන්වහන්සේ හඳුන ගන්න නිසා උන්වහන්සේ පිළිබඳව මිනිස්සු නමක් කීවා, මණිකාර කුළුපග තිස්ස. මැණික් කරුත් එක්ක මිත්‍ර වුණ තිස්ස හාමුදුරු. 12 අවුරුද්දක් ඒ ගෙදරටම පිණ්ඩපාති වඩිනවා. මැණික්කරු හැබැයි දන්නේ නැහැ මේ හාමුදුරුව රහත් වෙලාද නැද්ද කියලා. 12 අවුරුද්දක් තිස්සේ අඳුරගන්නත් බැරි වුණා. ඉතින් මේ කාරණාවෙන් තව හුඟක් වටින කරුණු එළියට එනවා. 12 අවුරුද්දක් Taman දන් දෙන්නේ රහතන් වහන්සේ නමකටයි කියන එක දායකයා තවම දන්නේ නැහැ. උන්වහන්සේගේ චරිතයෙන් ඒක දැනගන්න හේතු වෙන කිසිම කාරණාවක් වෙනම මතුවෙලා පේන්නෙත් නැහැ. තමන්ගේ දායකයාගේ චිත්ත ප්‍රීතිය උදෙසාවත් තමන් කවුද කියන කාරණාව ඔහුට කියන්න ස්වාමින් වහන්සේ සූදානම් වෙන්නෙත් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනයේ මොන තරම්නම් නිහතමානීද? සම්මා සම්බුද්ධ ශාසනයේ මොන තරම් උත්තරීතරද? මේ ශාසනයේ ගුණ පුරන්නන් බොහෝ කල් ඇසුරු කිරීමෙන්ම හඳුනා ගන්නවා මිස එහෙම නැත්තං සුළුවෙන් හිතල යන්තන් දැකල දුස්සීලයි කියන්නත් බෑ, මහ සිල්වත් කියල තීරණය කරන්නත් බෑ, ඇසුරු කරන්නම වෙනවා. ඇසුරු කරනවා කීවත් 12 අවුරුද්දක ඇසුරකින්වත් තව දැනගත්තේ නෑ මේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ
එහෙම දේශනා කරනවට කැමතිත් නෑ. භූතගාම ශික්ෂාපදය කියලා ශික්ෂාපදයක් තියෙන. තමන් කවුද කියලා කාටවත් කියන්න ඒ නිසා තහනම්. කෙනෙක් ඇහුවොත් ස්වාමීන් වහන්සේ නමකගින් ස්වාමීනි කොච්චර වෙලාවක් දවසකට ඔබ වහන්සේ භාවනා කරනවාද කියලා, ඒක ගිහි කෙනෙකුට අහන්න සුදුසු නැති ප්‍රශ්නයක්. උත්තරයක් දෙනවනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැටියට තමන් ගැන කාටවත් කියන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ කියලා තමයි කියන්න තියෙන්නේ. මම මෙච්චර කාලයක් භාවනා කරනවා කියලා කියන්න අවසරයක් එහෙමවත් දීලා නැහැ. රහතන් වහන්සේ ළඟත් උතුම් ප්‍රාර්ථනා දෙකක් තියෙනවා. වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රාර්ථනා දෙකයි තියෙන්නේ. අපි ඇයි අහලා ඇති ප්‍රාර්ථනා මොනවද කියලා? එහෙම නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සව් කෙලෙස් නසපු උත්තමයෝ ළඟ ප්‍රාර්ථනා තියෙනවද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම් වෙනවා. රහතන් වහන්සේ ගාව තියෙන පළවෙනි ප්‍රාර්ථනාව තමයි මම රහත් වුණ බව මේ ලෝකේ කිසිම කෙනෙක් නොදැන ගනිත්වා. ඔක පළවෙනි ප්‍රාර්ථනාව. දෙවැනි එක මම ලැබූ උතුම් රහත් බව මේ ලෝකේ ඉන්න අන් සියලුම දෙනාට ලැබේවා. එහෙමනම් යම් කෙනෙක් මම ගුණවත්ය, මම සිල්වත්ය, මාර්ගඵලලාභීය කියලා කිය කියා යනවා නම් ඒ පුද්ගලයා මේ බුද්ධ ශාසනය හුළඟවත් යොදන කෙනෙක් නෙමෙයි කියලයි කියන්න වෙන්නේ. තිස්ස හාමුදුරුවොත් දොළොස් අවුරුද්දක් ඒ ගෙදරම වැඩිය. මැණික් කරු දන්නෙත් නෑ, බිරිඳ දන්නෙත් නෑ, දරුවෝ දන්නෙත් නෑ මේ වඩින්නේ රහතන් වහන්සේ නමක් කියලා. එක දවසක් මේ ගෙදර දානෙට වැඩලා ඉන්නකොට රජ්ජුරුවෝ විසින් මැණිකක් එවලා තිබ්බා උපදාලා දෙන්න කියලා. මැණික්කරු මේ වෙලාවේ මස් ගෙනල්ලා මස් කපනවා දානෙට උයන්න කියලා. ඉතින් එයා ඒ කාර්යයේ යෙදෙලා හිටපු නිසා මැණික් ගලත් එහෙම්මම අරගෙන ස්වාමින් වහන්සේ වැඩ හිටපු තැන ආසනයක් උඩින් තිබ්බා. අතේ තිබිච්ච ලේ ආදියත් මේ මැණික් ගලේ තැවරුණා. මස් ටික කපලා හොදලා බිරිඳට දීලා ආපහු මැණික් ගල අරන් තියන්න කියලා එනකොට මැණික් ගල තිබුණේ නැහැ. මැණික් ගලට වෙච්ච දෙයක්වත් නැහැ. බිරිඳගෙන් දරුවන්ගෙන් ඇහුව අරන් තිබ්බද කියලා එහෙම වෙලත් නැහැ. පිටස්තර කවුරුවත් ආවිත් නැහැ. ඉස්සරහ හිටියේ ස්වාමීන් වහන්සේ විතරයි. මැණික් ගල තිබෙත් එතනයි. වෙච්ච දෙයක් උන්වහන්සේ දැනගන්න ඕනේ. දැන් ඉතින් බොහොම කලබල වෙලා රජ්ජුරුවන්ගේ මැණික බිරිඳ ගාවට ගිහිල්ලා ඇහුවහමත් ගත්තේ නෑ කිව්වා, දරුවෝ ගාවට ගිහිල්ලා ඇහුවහමත් ගත්තේ නෑ කිව්වා. එහෙනම් ස්වාමින් වහන්සේගෙන් අහමු කියලා යන්න හදනකොට බිරිඳ කිව්වා එපා. උන්වහන්සේගෙන් නම් අහන්න එපා. දොළොස් අවුරුද්දක් තිස්සේ අපේ ගෙදරට වඩිනව ඉදිකට්ටක තනකොළ කෙන්දක තරම් දෙයක්වත් අරගෙන නෑ. ඔය මැණික් ගල ගැන අහන්න එපා. ඔය තරන්නම් මැණික ඕනේ නම් මැණික නැති වුණොත් අපි ඔක්කොම මුළු ජීවිත කාලෙම රජ්ජුරුවන්ට බැල මෙහෙවරකම් කරමු. ස්වාමින් වහන්සේගෙන් නම් අහන්න එපා කිව්වා. ඒ කීවට මේ පුරුෂයා ඒක ඇහුවේ නැහැ. ගිහිල්ලා ඇහුවා. මෙතන තිබිච්ච මැණික ස්වාමීනි ඔබ වහන්සේ දැක්කද? දැක්කා. උන්වහන්සේ මැණික තියෙනවා හොඳටම දැක්කනේ. ස්වාමීනි ඔබ වහන්සේ ගත්තද? උන්වහන්සේ කතා කළේ නැහැ. දෙවනි තුන්වෙනි පාර ඇහුවත් කතා කළේ නැහැ. ඊට පස්සේ මෙයා තීරණය කළා හාමුදුරුවම තමයි මැණික ගත්තේ. දෙන්න කීවා උන්වහන්සේ ගාව දෙන්න මැණිකක් නැහැ. තීරණය කළා හොඳින් බැරිද නරකින් හරි මැණික ගන්න ඕනේ කියලා. ගෙට ගිහිල්ලා ලණුවක් ගෙනල්ලා හාමුදුරුවන්ගේ ඔළුව වටේට ලණු පොටවල් කීපයක් ඔතලා ඒකට තිරිංගයක් දාලා දැන් මෙයා ටික ටික තිරිංගේ
හිර කරනවා. තිරිංග හිර කර කර හිර කර කර මැණික ඉල්ලනවා. වේදනාව ඉවසන්න බෑ. නමුත් ඉතින් මැණික ගත්තේ නෑ. දැන් නාස් වලින් කන් වලින් කටින් ලෙවැක් කරන ඔළුව හිර වෙලා ලේ ගලාගෙන යනවා. ලේ වල දුර්ගන්ධය හැම තැනම වහනේ වෙනවා. පැතිරිලා යනවා. මේ ගෙදර ඉන්නවා පුරොත්තලේට හදාපු කොස් වහලිහිනේ. මේ ලේවල දුර්ගන්ධය නිසා මෙයා එතෙන්ට ආවා. ලේ බොන්න පටන් ගන්නකොට කේන්ති ගිහිල්ලා හිටිය අර මිනිස්සයාට පයින් ගහපුවාම ලිහිණියා මැරිලම වැටුණා. අන්න ඒ වෙලාවේ ස්වාමින් වහන්සේත් බිම වැටිලා කතා කරලා කිව්ව උපාසක මහත්තයා, ඔය තිරිංගේ ටිකක් අතහැරලා අර ලිහිණියා මැරුණද බලන්න කියලා. ඊට පස්සේ කිව්වා මැරුණා, ඌ මැරුණා වගේම තෝත් මැරියන් කියලා කිව්වා. ලිහිණියා මැරුණ කියපු නිසා කීවා උපාසක මහත්තයා, ඔය හොයන මැණික අර ලිහිණියාගේ බඩේ තියෙනවා කියලා. ඇයි අරක බංකුව උඩ තියලා තිබ්බා, ලිහිණියාගේ ඇතුලේ ඇවිදගෙන ආවා, මස්වල දුගඳ දැවුණා, ලේත් ගෑවිලා තිබ්බා, ගත ගමන් ඉල්ලා. ඒක හාමුදුරුවෝ දැක්කා. නමුත් ඉතින් මේ ලිහිණියා මැණික ගිල්ලා කියලා කීවා, එහෙමනම් අනිවාර්යෙන් ලිහිණියා මරනවා. ලිහිණියාගේ ජීවිතේ බේරගන්න තමන් වහන්සේ මේ තරම් කැපකිරීම කළා. බඩපල්ලා බලහම මැණික තිබුණා. මැණික් කරුට දැන් බොහෝම බයයි. සමාව ඉල්ලුවා. සමාව දුන්නා. ස්වාමීනි සමාව දීලා මදි. අදින් පස්සේ වෙනද වගේම අපේ ගෙදර පිණ්ඩපාතයට වඩිනව නේද කියලා ඇහුවා. උන්වහන්සේ සඳහන් කළා නෑ. පිණ්ඩපාතයට වඩින්නේ නෑ. 12 අවුරුද්දක් තිස්සේ මං නොගැලපෙන තැනකටම ආවා. ඒ නිසා මේ වාගේ කරදරයකට මූණ පාන්න සිද්ධ වුණා. මේ ප්‍රදේශයේ ගයක් ගයක් ගානේ පිණ්ඩපාතේ වඩින මහණෙක් වෙනුවෙන් බත් මිටක් ඉදෙනවා. ඒ බත් මිට එකතු කරගෙන වළඳලා ජීවත් වෙන එක කොයි තරම් සැපද. ආය ගෙදර නම් එන්නේ නැහැ. කරුණු කියලා උන්වහන්සේ වැඩම කළා. හැබැයි වැඩි දවස් ජීවත් වුණේ නැහැ. ස්වාමින් වහන්සේ අර වෙච්ච සිද්ධියෙම පිරිනොම් පෑවා. භික්ෂූන් වහන්සේලා මේ කාරණාව බුදුරජාණන් වහන්සේට දැන්නුවා. දන්වලා අහනවා, ස්වාමීනී, තිස්ස මරණයට පත්වෙන වෙලාවේ හිතේ ද්වේෂයක් එහෙම තිබ්බද දන්නේත් නැහැ. එහෙම තිබ්බද දන්නේ නෑනේ. ඒ නිසා තමයි හාමුදුරුවෝ වහන්නේ, ස්වාමීනී, තිස්ස කොහෙද ඉපදුනේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මොකද දුන්න පිළිතුර? මහණෙනි, තිස්ස කොහෙවත් ඉපදුන්නේ නෑ. තිස්ස සදහටම සංසාර සාගරෙන් පීනලා යන්නම ගියා. භික්ෂූන් වහන්සේලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම උන්වහන්සේලාට හිතා ගන්නවත් බැරුව ගියා. එහෙනම් තිස්ස හාමුදුරුව කියන්නේ රහතන් වහන්සේ නමක්. 12 අවුරුද්දක් තිස්සේ කවුරුවත් ඒ බව හඳුනාගත්තේ නැහැ. මේ ශාසනය අසිරි. තිස්ස හාමුදුරුව පිරිනවම් පාපු බව දේශනා කරලා අර අපි මුලින් මතක් කරපු ගාථාරත්නයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති. මහණෙනි, මේ ලෝකේ ඉන්න සමහර අය මැරිලා ගැබක උපදිනවා. නිරයම් පාපකම්මිනෝ. සමහර අය මැරිලා නිරයේ උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති. සමහර අය මැරිලා ස්වර්ගගාමී දිව්‍ය ලෝක ගත වෙනවා. පරිනිබ්බන්ති අනාසවා. සමහර අය මැරිලා පිරිනිවන් පානවා. මේ ගාථාව මේ විදිහට දේශනා කළා. එහෙමනම් අපි මේ ගාථාර්ථය ටිකක් විමසමු. ගබ්බ මේකේ උප්පජ්ජන්ති. සමහර අය මැරිලා ගිහිල්ලා ගැබක උපදිනවා. එතකොට මෙතනදී පැහැදිලි කළා, අර ගෙදර මැණික් ගල ගිලපු ලිහිණියා මැණික් කරුගේ පාප හරින් මැරිලා සංසාරේ වෙනම බොහෝ පින් කරලා තිබුණ නිසා තිරිසං ආත්මෙන් අත මිදිලා මැණික් කරුගේ බිරිඳගේ කුසේ
දරු හැටියට පිළිසිඳ ගත්ත කියලා. ගබ්බ මේ කියව් පජ්ජන්ති. එතකොට මේ ගැබ කියල කියහම මනුස්ස ගැබක් තියෙනවා, තිරිසං ගැබක් තියෙනවා. තිරිසං කුසේ උපදින්ටනම් හරි ලේසි, මනුස්ස කුසක උපදිනවා කියන එක කොහොමත් ලේසි නෑ. මනුස්ස කුසකට ඇවිල්ලා කලලයක් හැටියට වර්ධනය වෙලා මිනිහෙක් නිර්මාණය වෙන්ඩ සංසාර කරගත්ත අති සුවිශේෂී පුණ්‍යස්කන්ධයක් අවශ්‍යයි. මිනිහෙක් වෙලා ඉපදෙන්ට ටිකක් වියදම් කරලා බෑ, මිනිහෙක් වෙන්න ගොඩක් වියදම් කරන්න ඕනේ. මොනවද වියදම් කරන්න ඕනේ? පෙර මම රැස් කරලා තියලා තියෙන කුසල්, මේ ජීවිතෙන් මම රැස් කරලා තියෙන කුසල් වියදම් කරන්න ඕනේ මනුස්ස ජීවිතයක් ලබන්න නම්. එතකොට දන් දීලා මනුස්ස ජීවිත ලබන්න බැරිද? යම් කෙනෙක් එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒක මුලාවක්ම විතරයි තමයි කියන්න වෙන්නේ. දානෙට කවදාවත් අපි උපදින තැන තීරණය කරන්න බෑ. දානෙට පුළුවන්කම තියෙන්නේ යම් කිසි තැනක ඉපදුනා නම් ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියන කාරණාවයි තීරණය කරන්න. ඒ දේවල් ලැබෙන්න නම් උපදින්න ඕනේ කොහෙද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. උපදින තැන සීලයෙන් තීරණය වෙනවා, ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් දානයෙන් තීරණය වෙනවා. හදිස්සියේ දැන් මැරුණ කොහෙ උපදීද කියලා ප්‍රශ්නයක් ඇහුව උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද? සුගතියේද දන්නෙත් නැහැ, දුගතියේද දන්නෙත් නැහැ. හැබැයි මැරෙන්න ඉස්සල්ලා දැනගන්න ඕනේ මම සුගතිගාමීද දුගතිගාමීද කියලා. ඒකට කල් තියෙනවද? තව කොහොමවත් කාලයක්, කොහොමවත් කාලයක් නැහැ. දැන් දැම්ම මේ දැම්ම කුසලයෙන් පිරෙන්නයි අවශ්‍ය. එමනම් භාගිතුන් වහන්සේ දේශනා කළා කෙනෙක් උපදින්නේ සංසාරේ මහකුසල ශක්තියක් එක්ක. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවේ එහෙමයි. සීලය තමයි මේ ජීවිතෙන් පස්සේ හම්බෙන ඇඟ මොකක්ද කියලා තීරණය කරන්නේ. ගිය භවයේ අපිට ලැබෙන ඇඟත් එදා රැකපු සිල් එක්ක තීරණය වෙලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දානේ තමයි ඉපදුන මිනිහට ලැබෙන්න ඕනේ මොනවද කියන කාරණාව තහවුරු කරන්නේ. එහෙනම් සිල් රැකලා ඊළඟ ආත්මවල ලොකුවට භවභෝග සම්පත් හොයන්නත් බෑ. භවභෝග සම්පත් විතරක් දන් දීලා උපදින්නේ කොතනද කියන කාරණාව හරියටම තීරණය කරන්නත් බෑ. දුන්න දානවල හැටියට ඉපදුනාට පස්සේ ආත්ම කෝටි ගානකට මං දුප්පත් නම් වෙන්නේ නෑ කියලා දන්නේ. හැබැයි ඉතින් දුප්පත් නොවෙන්නේ උපදින්නේ කොහෙද කියන කාරණාව සීලියත් එක තීරණය කරනවා. තිරිසං ආත්මක ඉපදිලා හිටපු කොස්වා ලිහිණියා මැණික්කරුගේ බිරිඳගේ කුසේ පිළිසිඳ ගැනීම පිළිබඳව සමහර වෙලාවට තවත් කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තිරිසනෙක් කොහොමද මනුස්ස ලෝකෙට ආවේ කියලා එන්න බැරිකමක් නැහැ. ධර්මයේ දේශනා කරන මමත් බණ අහන ඔබත් මේ සංසාරේ තිරිසං වෙලා මොන තරම්නම් ඉපදිලා හිටියද? නමුත් ඒ අකුසල් ගෙවාගෙන ගෙවාගෙන පෙර අපි විසින්ම කරගත්ත කුසල කර්මවල යම් ශක්තියක් තියෙනවා නම් අපිට ආපහු සරයක් සුගතිගාමි වෙන්න පුළුවන්කම තියෙනවා. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිස්ස ස්වාමීන් වහන්සේ පිරිනිවන් පෑවා. ආය මේ කාමභෝගී ලෝකේ උන්වහන්සේ ස්පර්ශ කරන්න හිටියේ නෑ. නමුත් පින්නතුනි කොස්වා ලිහිණියා ගැබේ ඉපදුනා නිරයන් පාපකම් විනෝ. රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන තැනට පත් කරපු මැණික්කරු මැරිච්ච ගමන් අවීචියම ඉපදුනා. සග්ගං සුගතිනෝ යන්ති. තව කෙනෙක් ස්වර්ගයේ උපදිනවා. කවුද එතකොට ස්වර්ගයේ ඉපදුනා කියලා කියන්නේ? මැණික්කරුගේ බිරිඳ මැරිලා ගිහිල්ලා පස්සේ කාලේ
දිවිය ලෝකේ ඉපදෙනවා දොළොස් අවුරුද්දක් රහතන් වහන්සේ නමකට දන් දීපු පිනට. පරිනිබ්බන්ති අනාසවා මහරහතන් වහන්සේලා පිරිනිවන් පාවා දරනවා. එහෙමනම් පින්නතනි, අපි සාකච්ඡා කරමින් හිටියේ ගැබක උපදින එක ගැන. මනුෂ්‍ය ගැබක උපදින්න නම් තිසරණ සහිත පන්සිල් තියෙන්න ඕන කියන කාරණාව තරයේ මතක තියාගත්තොත් හොඳයි. අද පන්සිල් නැති වුණාට හෙට පන්සිල් ගන්නවනි කියලා කල්පනා කර කර ඉන්නකොට අද මැරුණොත් එහෙම හෙට සිල් ගන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ. අද කළ යුතු දේවල් අදම කරන්න ඕනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුයි නහිනෝ සංගණං තේන මහාසේනේන මච්චුන. අජ්ජේව කිච්ඡං ආතප්පං, අද කළ යුතු කාර්ය අදම කරන්න. කෝජඤ්ඤා මරණං සුයි, කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංගණං තේන මහාසේනේන මච්චුන. මේ ලෝකේ සත්ව සමුදාය කොච්චරක් හිටියද ඒ සියලුම මහසෙනග මරණය විසින් අරගෙන ගිහිල්ලා. ඒ නිසා හෙටට අනිද්දට පින් කරන්න කල් දාන්න කාලයක් ඇත්තෙම නෑ. අදම දැම්ම මේ මොහොතෙම බොහෝ කුසල් ජීවිතයට එකතු කරගන්න එක තම තමන්ගේ වගකීමයි. අත්තානං වේ පියංජඤ්ඤා රක්කේයානං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගෙය පඬිතු. යමෙක් තමන්ගේ ආත්මයට ආදරෙයි නම්, යමක් තමන්ගේ සංසාරේ කෙටි කරගන්න කැමති නම්, ඒ පුද්ගලයා මොකද්ද කරන්න ඕනේ? වහ වහ කුසල්ම රැස් කරගන්න ඕනේ. දුගතියෙන් අත මිදෙන්න උත්සාහ කරන්න ඕනේ. තමන්ට ප්‍රියයි නම් ඊළඟ උපදින භවවල මම මෙන්න මෙහෙමයි උපදින්න ඕනේ කියලා එහෙම උපදින්න කටයුතු කරගන්න පුළුවන්. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්නේ අනාගතයේ උපදින ආත්ම කෝටි ගණක් සැලසුම් කරන්න මෙහෙදි හම්බ වෙච්ච එකම නවාතන. මෙතනදී තමයි ඔය සැලස්ම හදන්න පුළුවන්. සැලස්මකට වැඩ කරපු හැම කෙනෙක්ම දිනනවා. ඉබාගාත ගියපු හැම කෙනෙක්ම කොයි වැඩේ ගාවත් පරදිනවා. අන්න ඒ නිසා නිවන් දකින්න තුරු මේ ජීවිතේ සැලසුම් කරන්නත් මේ තෝතැන්න තමයි තියෙන හොඳම අවස්ථාව. ආගේ නිසා මගේ ලැබිච්ච මනුස්ස ජීවිතයට හැබෑම සාධාරණයක් සම්පූර්ණ කරන්නේ කොහොමද කියන කාරණාව හැම වෙලාවෙම හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ. ගබ්බ මේ කිය උපජ්ජන්ති නිරයන් පාපකම්මිනෝ. මේ ලෝකෙ සමහර කට්ටිය මැරිලා ගිහිල්ලා අපාය උපදිනවා. නිරයන් පාපකම්මිනෝ. එතකොට මේ අපාය උපදිනවා කියලා කියහම ප්‍රධාන වශයෙන් අපායවල් කීයක් ගැන කතා කරනවද? ප්‍රධාන අපායවල් 8යි. එකක් වටේට පුංචි අපායවල් 16යි. එතකොට මහෙව්වා 8යි, 8 වටේටම පොඩි පොඩි එව්වා 16ක් තියෙනවා. එහෙනම් මුළු නිරේ මට්ටම කොච්චරයි කියලා සඳහන් කරනවද? මුළු නිරේ මට්ටම ගැන සඳහන් කරනකොට සඳහන් කරන්නේ මහ නිරේවල් 8යි, පොඩි නිරේවල් 128යි, ඔක්කොම නිරේවල් ගාන 136යි. පොඩි නිරේවල් වලට කියන්නේ උසුපත් නිරයන් කියලා. අවුරුදු 60,000 80,000 එහෙම තමයි අවශ්‍ය තියෙන්නේ. නමුත් මහ නිරේකට ගියොත් කොච්චර අවශ්‍ය වැඩි වෙයිද? මහ නිරේක අවශ්‍ය අපිට හිතාගන්නවත් බැරුව යනවා. පල්ලෙහැම දිව්‍යතලයේ තියෙන අවශ්‍ය ප්‍රමාණය අවුරුදු 190යි. පල්ලෙහැම දෙවියන්ගේ අවශ්‍ය. මේ 190 පල්ලෙහැම අපායට එක දවසයි. 190,360 අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් කියන්නේ බිලියන 1,620 අවශ්‍ය තියෙනවා. එහෙමනම් නිරේ වැටුණොත් මෙන්න මෙච්චරක් දුක්වලින් සීමා වෙනවා කියලා සීමාවක් නම් නෑ. ඒ පුද්ගලයාගේ කර්මයේ හැටියට ඒක වෙනස් වෙනවා.
වෙනස් වෙවි වෙනස් වෙවි නැවත නැවත විපාක දෙනවා. නිරයම් පාප කම්මිනෝ. පව් කරන අය නිරය උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති. බොහෝ පින් කරගත් අය ස්වර්ගයේ උපදිනවා. බොහෝ පින් කරගත් අය ස්වර්ගයේ උපදිනවා කියලා කිව්වේ. දිව්‍ය ලෝකේ යන්න කැමැත්තක් තියෙනවා නම් මොනවද අපි කරන්න ඕනේ? අනිවාර්යයෙන්ම සිල් තියෙන්න ඕනේ. මනාව කෙනෙක් සිල් ආරක්ෂා කරගෙන ඒ සීලය පෝෂණය කරලා කටයුතු කරනවා. සිල් ආරක්ෂා කරනවා කියලා කියහම නිරන්තරයෙන් සිල් සමාදන් වෙන්න අපිට පෝයවල් 4ක් මාසෙට තියෙනවා. හැබැයි සදහවතුන් හැමෝම 4 පෝයටම සිල් ගන්නවද? එහෙමත් නැහැ. දෙපෝයකට සිල් ගන්නවද? ඒකත් දැන් ගිලිහෙමින් තියෙනවා. 4 පෝයටත් නැහැ, දෙපෝයටත් නැහැ. 15කට විතරක් අපි හැමෝම ගිහිල්ලා සිල් ගන්නවා. අපි සිල් ගත්තා මිසක් දරුවන්ට යන කල දවස් මොකද්ද කියන කාරණාව හිතුවෙත් නෑ. ඒගොල්ලෝ ඉබාගා තියෙනවා. එහෙමත් හොඳ නෑ. චාරිත්‍ර සහ වාරිත්‍ර කියලා සීලේ කොටස් දෙකක් තියෙනවා. තමන් සම්පූර්ණ කරන්නත් ඕනේ, පව් කරන අය පවෙන් වළක්වන්නත් ඕනේ. චාරිත්‍ර සහ වාරිත්‍ර. ඊළඟට පින්නතනේ පිළිවෙලින් පන්සිල් වල ඉඳලා අටසිල් වල ඉඳලා නවාංග උපෝසතේ ඉඳලා අපි ප්‍රගුණ කරන්න ඕනේ. සඳහන් කරන්නේ දැනට දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු පූර්ණ උපෝසත 6ක් 8ක් ජීවිතේ සම්පූර්ණ කරපුවායි කියලා. මොනවද මේ පූර්ණ උපෝසත කියලා කියන්නේ? පැය 24ක් එක දිගටම අටසිල් මත ඉඳලා තියෙනවා. ඒකට කියනවා පූර්ණ උපෝසතය කියලා. අර්ධ උපෝසත ලංක මේ ශාසනේ නැහැ. අර්ධ උපෝසතය ගැන කතා කරන්නෙම නැහැ. කූට විනිශ්චකාර වස්තුවේ විතරක් අර්ධ උපෝසතය ගැන කරුණු තියෙනවා. එනම් පූර්ණ උපෝසතයක් තමයි අගය කරන්නේ. ඒ කිව්වේ පැය 24ම සමාදන් වෙච්ච සීලයකින් පෝසත් වෙන්න කියලා. දැනට දෙවිවරු දෙව්ලොව ඉන්න වැඩි ප්‍රමාණයක් දෙවිවරු මනුස්ස ලෝකෙන් ගියපු අය මේ පූර්ණ උපෝසත සමාදන් වෙලා දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිල් ගුණ ආරක්ෂා කරගත්ත අය දැනට එහි ඉන්නේ එහෙමයි. එතකොට 24 පැයක් මාසෙකට දවස් 8ක් තබා 24 පැයක් මාසෙකට එක දවසක්වත් රැකගන්න බැරි අපි ස්වර්ගයේ දිහා බලාගෙන හීන මවනවා විතරක් වෙන්න පුළුවන්. සිල්පද සම්පූර්ණ වෙන්නෙත් නැහැ. හේතු ගෙදරට කියලා එන්නේ 7ට සිල් අරගෙන 5ට එන්නම් කියලා. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්නෙ කොයි වෙලාවෙ ඉඳලාද? මධ්‍යාහන ඉඳලා. උදේ ඉඳලා 100 පාරක් කෑම කෑවත් මේක කැඩෙන්නේ නැහැ. ඉරු අවරට ගියාට පස්සේ තමයි මේක බින්දෙන්න පටන් ගන්නෙ. එතකොට දවල් දානේ වැළඳුවාට පස්සේ ආයෙ රැ වෙනකන් දාන වේලක් අවශ්‍ය නැහැ. ඒ වුණාට ඒ වෙනුවෙන් නම් අපි ගෙදර යන්නේ. ඒ ශික්ෂා පදේ 5 විතර වෙනකන් විතරයි රැකිලා තියෙන්නේ. සමාදන් වෙච්ච වරුවමවත් ඒ සිල් රැකිලා නැහැ. ඒ ගැන අදහසක් තියාගෙනම යම් කෙනෙක් පන්සිල් ගන්නව නම් නැත්නම් අටසිල් ගන්නව නම් ඒක මුසාවක්මයි. හැන්දෑවේ ගෙදර යන බලාපොරොත්තුව තියාගෙන විකාල භෝජනා වේරමණී සික්ඛාපදං කියලා ශික්ෂාපදේ කියනවා. නමුත් මම දන්නවා මේ ශික්ෂාපදේ ආරක්ෂා කරන්නේ මම ගෙදර යනවා කියලා. දැන් අර සිල්පදේ සම්පූර්ණ වෙනවද? නැහැ. මේ දේවල් වල කොච්චරනම් හිතන්න දේවල් තියෙනවද? එහෙනම් මෙතන සඳහන් කළේ සග්ගං සුගතිනෝ යන්ති.
යමෙක් ස්වර්ගගාමී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයා විසින් දානයයි සීලයයි මනාව සම්පූර්ණ කරන්න ඕනේ. ඒ පුද්ගලයා විසින් තමන් කරන හැම පින්කමක්ම මනාව යොදා ගන්න ඕනේ. සග්ගං සුගති නොයන්ති. මනාව සිල් ගුණ ආරක්ෂා කරන අය තිසරණෙහි පිහිටලා පොයට අටසිල් ආරක්ෂා කරගෙන අනිත් දවස්වල පන්සිල් ආරක්ෂා කරගෙන යමෙක් කටයුතු කරනවා නම් මරණ මංචකයේදී ඔහුට කිසිම බයක් දැනෙන්නේ තමන් බොහොම සිල්වත් තියෙන ආත්ම අභිමානය තවන් ළඟ තියෙනවා. ඒ නිසා ඔහු සතුටු වෙනවා. පරිනිබ්බන්ති අනාසවා. සමහර අය පිරිනිවන් පානවා. පිරිනිවන් පාන අයට කියන්නේ කවුරු කියලාද? මහරහතන් වහන්සේලා. එහෙම නැත්නම් රහතන් වහන්සේලා කියලා. මේ පිරිනිවන් පාන උත්තමයන් වහන්සේලා පිරිනිවන් පාන තැනට එනකන් ආවේ සංසාරේ කොයි තරම්නම් කැපකිරීම කරලාද? සමහර අය කෙස් බානකොටම රහත් වුණා. සමහර අය තච පංචකයේදී රහත් වුණා. සමහර අය මහන වෙලා මාස ගණන් වීරිය වඩලා රහත් වුණා. මේ ආදි වශයෙන් එක එක්කෙනා රහත් වෙච්ච ක්‍රම වෙනස් වෙනස් විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙම වෙනස් වෙනස් විදිහට සිද්ධ වෙන්නේ තම තමන් සංසාරේ රැස් කරගත්ත කුසල ධර්මයන්ට පාරමිතාවන්ට අනුවයි. සමහර අය ප්‍රාර්ථනා කර කර යන්නේ මේ විදිහට නිවන් දකින්න ඕනේ. සමහර අය කල්පනා කර කර යන්නේ මේ විදිහට මේ ගමන ගියොත් කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඔතන කරුණු දෙකක්. ආන්නේ කරු දෙකින් නිවන් දකින්න කාරණාව හරි වැදගත්. නිවන කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම සැපයයි. නිවනට වඩා උතුම් සැපයක් ගැන අපි අය අහලා තියෙනවද? නිබ්බාණං පරමං සුඛං කියලා දේශනා කරන්නේ. නිවන පරම සැපයයි. නිවන පරම සැපයයි කියලා කීවට අපිට තාම තේරෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය මිනිසුන්ට එහෙම තේරෙනවා අඩුයි. කොහොමද නිවනේ සැප තියෙන්නේ කියලා. මනුස්ස ලෝකයේ ඉන්න සැපයෙන් උසස්ම කෙනා පංචකාමයෙන් උසස්ම දේවල් මනුලෝ භුක්ති විඳින්නේ සක්විති රජුරු. හැබැයි සක්විති රජවරු නිවන් දැකීම උදෙසා ගිහි ගෙදරින් නික්මිලා බණ භාවනා කටයුතු වලේ දෙන. ඒ කියන්නේ සක්විති රජ සැපතට වඩා නිවන හුඟක් සැපවත් හින්ද. දෙවිවරු බොහෝසේ ගුණ පුරනවා, පින් රැස් කරනවා, කාම සම්පත් අත්හරිනවා. මොනවා නිසාද? නිවන් දකින්න ලැබෙනවනම්. බ්‍රහ්මයෝ නිවන් දකින්න ලැබෙනවනම් තමනුත් හැම වෙලාවෙම බඹ සැප අත්හරින්න ලෑස්ති. මනුස්ස සැපේට වඩා දෙව් සැපේ අති උතුම්, දෙව් සැපේට වඩා බඹ සැපේ අති උතුම්. එනම් මිනිස්සුත් දෙවියොත් බ්‍රහ්මයොත් නිවන වෙනුවෙන් තමන්ගේ සැප අත්හරින්න ලෑස්ති වෙන්නේ. ඒ හැම සැපයකටම වඩා සැපයක් මේ නිවන තුළ තියෙන හින්දා. නමුත් අපිට එහෙම තාම උනන්දුවක් මිනිස්සු අතර තියෙනවද කියන කාරණාව පිළිබඳව හිතන්න ඕනේ. මෙහි තියෙන ලෞකික සැපනේ, ඒක පරම සැපේ කියලා උපාදාන කරගෙනයි අපි ඉන්නේ. නමුත් එහි කිසිම සැපයක් නැහැ. සැපයි වගේ එකක් තියෙනවා, සැපයක් නැන්නේ. අහවල්දේ තිබුණොත් හොඳයි, අහවල්දේ කෑවොත් හොඳයි, අහවල් කෙනා හම්බුණොත් හොඳයි, මෙහෙම කල්පනා කරලා එතකොට සැපයි කියලා හිතනවා. දේශනා කරන්නේ නමුත් සැපක් නම් නැහැ කියලා. සැපක් වාගේ එකක් අපි දැකලා තියෙනවා. මාගන්ධීය සූත්‍රයෙන් ඔක හරි ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. සැප වගේ දේවල් හොයන්න නෙමෙයි, හැබෑම සැප හොයාගෙන යන්න කටයුතු කරන්න. හැබෑම සැප හොයාගෙන යන්න නම් පිනතුනේ අත්හරින්න වෙනවා. විකාල භෝජනයෙන් වෙන් වෙන්න කියලා කෙනෙකුට කියහම සමහර කෙනෙක් කියන්නේම උදේට දවල්ට දෙකටම නැතත් කමක් නැහැ, හැන්දෑවට ආහාර ගන්න තිබුණා නම් හොඳයි කියලා. නමුත් ඒ තරම් හවස ආහාර වේලට කැමති නම් දවල්ට කෑම කාලා හවස ආහාර වේල අත්හැර ගත්තොත් විකාල භෝජනයෙන් වළකිනවා කියලා.
අන්න එහෙම වැළකුණ අයට සංසාරේ ඊළඟ ජීවිතවල හම්බ වෙන්නේ හැමදාම දිව්‍ය භෝජන වාගේ ආහාර හම්බ වෙනවා. ඊටාම ප්‍රණීත ආහාරවල කිසිම අඩුවක් නැතුව යනවා ඒ පුද්ගලයාට. ඒකයි මේ ශාස්ත්‍රයේ මම කියුවේ අත්තරින්ද ලැබෙනවා. මනාව හිතලා හොඳට බණ අහලා කරුණු කාරණා දැනගෙන මේ ජීවිතේ සැලසුම් කරන්න පටන් ගත්තොත් තව ආත්ම අසංඛ්‍ය ගානක් දුකක් කරදරයක් පීඩාවක් නැති පුද්ගලයෙකු බවට පත් වෙන්න අන්න ඒ ශක්තිය හේතු වෙනවා. අනාගතයේ සුවදායක කරගන්න ඒ ශක්තිය හේතු වෙනවා. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙනවා. තිස්ස හාමුදුරුවන්ගේ කාරණාවයි අපි මතක් කළේ. මේ සිද්ධියත් එක්ක අපි සඳහන් කළා සමහර අය මැරිලා ගිහිල්ලා ගැබක උපදිනවා, සමහර අය මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා, සමහර අය මැරිලා ගිහිල්ලා ස්වර්ගයේ උපදිනවා, සමහර අය නිවනටම යනවා. මේ කරුණු ටික භික්ෂූන් වහන්සේලාට දේශනා කරලා තිස්සට මොකද වුනේ කියලා අහපු ප්‍රශ්නටයි උත්තර දෙන්නේ, මහණෙනි තිස්ස සදහටම සංසාරෙන් නිදහස් වෙලා යන්නම ගියා කියන කාරණාව පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ අනුශාසනාව නිමා කළා.